අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල. ඊයේ දිනට සාපේක්ෂව මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක්. මාර්තු 17 වනදා ඕඩී 185 දරන මැලේසියානු ගුවන් යානයෙන් ඔබ ලංකාවට පැමිණියාද? වහාම නිරෝධායනයට යොමුවන්න යුද හමුදාපති ඉල්ලයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සහ ජනපති අතර දුරකථන සංවාදයක්. කොරෝනා වර්ධනය ගැන ජනපති සහ එජාප මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්. පුද්ගලයා නොව පවුල ගැන සිතා සහන දෙන්න සජිත් රජයෙන් ඉල්ලයි. කොරෝනා මඩින්න ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ටිල්වින් පෙන්වා දෙයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා වෛරසයට බිලි දෙනවද? බේරුවල පටිල ප්‍රදේශයේ සහ බේරුවල චීනකුටු ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලින් නිරෝධායනය සඳහා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. බේරුවල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලින් ඇසුරු කළ බවට සැක සහිතව මෙම පවුල් 52ක පුද්ගලින් මෙලෙස නිරෝධායනය සඳහා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කරනු ලැබුවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ පුත්තලම ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතින් දස දෙනා මලයාසියාවේ දේවමෙහෙයක් සඳහා සහභාගී වී මෙරටට පැමිණි පිරිසක් වන අතර එම පිරිස ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳවද මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර සංචාරයක් සඳහා පැමිණි බව කියන විදේශීය කාන්තාවන් 31 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනීමට සෞඛ්‍යංශ සහ මිනුවන්ගොඩ පොලිසියට හැකි වී තිබෙනවා. ඉතින් මේක ඇයි මෙහෙම මේ අපිට මේ ගොල්ලෝ එන විත්තියක් මෙහෙම කතන්දරයක් දුන්නේ අර දෙන්නට ගේ කුලියට දුන්නේ. මට ඉතින් සෑහ බාගටෙන් හින්දා ඔසරේ සරේ ඇවිල්ලා බල්ලා යන්න කරන්න බෑනේ. දැන් තමු මොනාටද මේ කට්ටිය මෙහෙ ගලත් තියයින්නේ? මම ලොජ් හවුස් එක ගන්න තමු මේක කිව්වද ප්‍රාදේශ සභාව අවසර ගත්තද? නගර සභාව අවසර ගත්තද? පොලිසිය ස්ථාපතිට දැනුම් දුන්නද? එතකොට නිරෝධායන පදයට අපිට දැනුවත් කරාද? නෑ සර් මේ ගොලු මේ ප්‍රශ්න එම කාන්තාවන්ගෙන් 30 දෙනෙකු නේපාල ජාතික කාන්තාවන් වන අතර එක් කාන්තාවක ඉන්දියානු ජාතිකයෙකු වනවා. කෙසේ නමුත් මොවුන්ව මෙරටට ගෙන් වූ බව කියන ශ්‍රී ලාංකික යුවලක් සෞඛ්‍ය අංශ සහ පොලිසිය වෙත සඳහන් කර ඇත්තේ තමන් විසින් මෙම පිරිස නිරෝධායනයට ලක් කර ඇති බවයි. කෙසේ නමුත් මෙම විදේශීය කාන්තාවන් සතුව නිරෝධායනයට ලක් වූ බවට වන මෙරටදී ලැබෙන සහතිකයද නොතිබුණු බවයි අපවාර්තාකරු සඳහන් කළේ. අනතුරුව සෞඛ්‍යංශ සහ පොලිසියෙක්ව එම විදේශීය කාන්තාවන් පිරිසට මෙම වෛරස් තත්ත්වය පහව යන තුරු නිවස තුළටම වී සිටින ලෙසට දැඩි අවවාද කොට තිබෙනවා. අපි දැනුම් දෙනකන් නැවතත් මේ පොලිසිය මෙතන ඉන්නවනේ. දවස් 14 පහු වෙනකන් හෙටින් ඉවරාට මම දැනුම් දෙනකන් මේ කට්ටිය මෙහෙ තියාගෙන ඉන්නවනේ. කිසිම අවස්ථාවක මේ කට්ටිය එළියට යන්නත් බෑ. එතකොට මේ කොරෝනා හැදිච්ච වෙලාවේ THI මහත්තයාට හෝ පොලිසියට දැනුම් දෙන්න කියලා අනන්ත කියන ටීවී එකේ දැමුවත් උන්නේ නැද්ද? මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ පුද්ගලින් සිය දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් අද දින නිවෙස් වෙත පිටත් කර හැරීමට යුද හමුදාව කටයුතු කළා. දැනට බාහිර සම්බන්ධතාවලින් හුදෙකලා කොට තබා ඇති බේරුවල පන්නිල ග්‍රාමයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලින් ඇසුරු කළ බව කියන පවුල් 52ක සාමාජිකයින් රැසක් අද දින සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසියෙක්ව එම පවුල්වල සාමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස් රථ මගින් යොමු කිරීම අද දින සිදු කළා. ඒ දවස් 14 ලස්සනට ඉඳලා එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පෞලිම ජීවිතය අනුතුරු හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකරලා අපි සහයෝගය දක්වලා අපිත් එක්ක එන්න.
රැස්තුලෙන් ඇඳුම් බෑග් දාගෙන දවස් 14 ටක් කරන්නේ. මෙතර අද දින අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරයේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙනරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් වෙත පරිත්‍යාග කරන ලද මුඛාවරණ 10000න් භික්ෂූන් වහන්සේ උදෙසා සකස් කරන ලද මුඛාවරණ 2000න් පළමු කොටස අනුනායක හිමියන් වෙත පිළිගැන්වීම අද දින සිදු වුණා. මෙතර නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් අද දින විස බීජ හරණය සිදු කළේ මේ අයුරින්. ප්‍රදේශයෙන් COVID-19 වෛරසයේ ආසාදනය වූ පුද්ගලයා මාර්තු මාස 17 වන දින OD-185 දරන මැලේසියන් ගුවන් යානයෙන් මගින් 36ක් සමග මෙරටට පැමිණ ඇති බැවින් එහි ගමන්ගත් මගින් වහාම නිරෝධායට ලක්වන ලෙස යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර සිටිනවා. කොරෝනා වෛරසය ආසාදනය වී පෙරේදා මියගිය පුද්ගලයා ඇසුරු කළපු පවුලේ ඥාතීන් සොයාගනු ලැබුවා ඊයේ 43 දෙනෙක්. මේ 43 දෙනා ෆුනානි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට ක්‍රියා කරනු ලැබුවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කරනු ලැබූ 21 දෙනෙක් කණ්ඩායමක් වයිකාලේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. පුත්තලමේ සොයාගන්නා ලද තායිලන්ත සහ ඉන්දුනීසියාවේ ගොස් විදේශ ගමනකදී පැමිණි පුද්ගලයෙකු ඔහු ආසාදෙන් ලක් වුණා. මේ ගමේ හිටපු 68 දෙනෙකු අපි පුත්තලම ජෛර විද්‍යාලයේ මෞන නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ ආකාරයෙන් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව 10 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. පුත්තලමේ සොයාගන්නා ලද ඒ කොයි 19 ආසාදේ වූ පුද්ගලයා මාර්තු මාස 17 දින OD-185 මැලේසියන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඉතාමත්ම කාරුණික ඉල්ලනවා මේ OD-185 කියන ගුවන් යානයේ ඔබ පැමිණලා තිබෙනවා නම් ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න මන්ද ඔබත් එක්ක පැමිණි එක් පුද්ගලයෙක් මේ ආකාරයට COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයෙක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන හින්දා පොලිසියට විශේෂයෙන්ම ආරංචි වී තිබෙනවා විවිධ ආහාර බෙදා හැරීමේ කටයුතු ඒ වගේම වෙළඳ කටයුතු සඳහා බව පවසමින් ව්‍යාජ ලිපිලේඛන ව්‍යාජ මුද්‍රා උපයෝග කර ගනිමින් ඇඳින් නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන බව විශේෂයෙන්ම අනිකුත් රජයේ බලධාරීන් වෙතද එවැනි ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරන බව එවැනි ලිපිලේඛන ඉදිරිපත් කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කූට ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඩිහිල් කරනු ලැබුව අතර එය යළි පස්වරු 2ට පනවනු ලැබුවා. කොළඹ ගම්පහ කළුතර මහනුවර පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවල තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ලිහිල් කර යළි පස්වරු 2ට පනවනු ලැබුව අතර එය අප්‍රේල් 6 වනදා උදෑසන 6 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාත්‍යංශය ප්‍රකාශ කළේ. අප්‍රේල් 6 වනදා උදෑසන 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යළි එදින පස්වරු 2ට ක්‍රියාත්මක කරනු ඇති. අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳ සෙල්වලට පැමිණ සිටියා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. Yeah.
ලංකාවේ සුරක්ෂිතම බැංකුව ලෙසින් සිය ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව මෙන්ම යහපත වෙනුවෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ වන විට පියවර රැසක් ආරම්භ කර තිබෙනවා. ජනතාවට සිය සේවාව අඛණ්ඩව සැපයීම වෙනුවෙන් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ජංගම බැංකු සේවාව මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව ATM පහසුකම් සහිත ජංගම බැංකු රට මහනුවර සහ යාපනය කේන්ද්‍ර කර ගනිමින් ගනුදෙනුකාර සේවාව මේ වන විට ලබා දෙන අතර සිය මුදල් පහසුවෙන් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා. මේ අතර මහජන බැංකුව විසින් ආරම්භ කළ ජංගම බැංකු සේවාව අද දින ප්‍රදේශ රැසකට පිටත් කර යවා තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව, බදුල්ල, කුරුණෑගල, ගම්පහ, පුත්තලම, මඩකලපුව, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මහජන බැංකුවේ ජංගම බැංකු සේවාව ක්‍රියාත්මක වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලත් මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය හමුවේ නොයෙක් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි නියෝජිතයින් සහ අලෙවි සහායකයින් වෙනුවෙන් රුපියල් 2500ක මුදලක් ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 4කට අධිකයි. මෙතර ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි බලංගු කාලය මාර්තු 14 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. රටේ පවතින වත්මන් තත්ත්වය අනුව අප ක්‍රියා කළ යුත්තේ කුමන ආකාරයකින් යන පිළිබඳව අප දිගින් දිගටම තොරතුරු අනාවරණය කළා. මේ අතර ඇතැම් විට ඇස නොගැටෙන සිදුවීම් සහ ස්ථාන පිළිබඳවද සියත අප අනාවරණය කරනවා. එවැනි අනාවරණයන් සිදු කරන්නේ මේ COVID-19 සටනින් ජය ගැනීමට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප උපරිම සහයෝගයක් ලබා දිය යුතු නිසයි. ජීවත් වෙන්න කන්න ඕනේ. ඒක ඇත්ත. කන්නත් ඉතින් ජීවත් වෙලා ඉන්න ඕනේනේ. මේ වෛරසයේ හැටියට පරිස්සම් නොවුනොත් නම් ඉතින් දුක තමයි ඉතුරු වෙන්නේ. කනවා කියලා තුන් වේලම බඩකට පිරෙන්න ඉස්මෘත්තාවට එන්න කන්න ඕන කාලයක් නෙවෙයි අපි මේ ගත කරන්නේ. ඔබ මතක තියාගන්න. ඔබ වගේ නෙවෙයි මේ තත්ත්වයේ උඩ දෛනිකව එදා වේල හම්බ කරගෙන ජීවත් වුණ අයගේ ගෙවල් වල තත්ත්වය ඔබ හිතන්න ඕනේ. හොඳයි අපි ඒ ගැන කතා කරමු. අපි මේ කියන්නේ යන්නේ රටේම බත්පතට එළවලුක් එකතු කරන දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය ගැන. මෙතනින් එළවලු රටට ප්‍රවාහනය නොවුනොත් එළවලුක් එක්ක ලේසියෙන් කෑම එකක් කන්න හම්බෙන්නේ නැහැ අපිට. මෙන්න බලන්න දමුල්ල පසුගිය දවස්වල වගේම අද දවසෙත් තත්ත්වය. කොවිඩ් වලින් බේරෙන්න ඕන සෞඛ්‍ය විධි ක්‍රම අනුගමනය කරනවා තියා සාමාන්‍ය මිනිස් ඇසුරටත් එහා ගියපු තත්ත්වයක් නෙමේ තියෙන්නේ. මෙතන ඉන්න පුද්ගලයෙකුට කිසියම් ආකාරයකට මේ වෛරස් තත්ත්වයේ තිබුණොත් බලන්න මොකද වෙන්නේ. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැහිලා යනවා. ඉන්න ගොවීන්, ව්‍යාපාරිකින් මෙතෙන්ට එන සිය දහස් ගණනක් පිරිස රෝගී වෙනවා. ඒ විතරක් නෙවෙයි රටටම එළවලු මේ ස්ථානෙන් යවන නිසා මුළු රටම ලෙඩ වෙන්න පුළුවන්. මේක භයානක තත්ත්වයක්. ඉතින් ඇයි මේ ආර්ථික මධ්‍යස්ථානය නිසි ආරක්ෂිත තත්ත්වයකට ගෙන එන්න අවධානය යොමු නොකරන්නේ? ඇයි මේ අයටවත් ඒ ගැන අවබෝධයක් නැත්තේ? ගොවින්ගේ එළවලු විකිණෙන්නම ඕනේ. මේ ආර්ථික මධ්‍යස්ථානයේ අනිවාර්යෙන්ම විවෘතව තැවෙන්නට අවශ්‍යයි. එළවලු බෙදන්නත් ඕනේ, වෙළෙන්දු ඉන්නත් ඕනේ. හැබැයි ඉතින් රටක් වහලා තියෙන වෙලාවක එක තැනකින් මේ ලෙඩේ පැතිරුණොත්, ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කරලා තිබුණා දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය, මැනින් වෙළඳපොළ, දීවර වරායන් ගැන මීට වඩා දැඩි සෞඛ්‍ය තීන්දුව තීරණ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. සිත ප්‍රවෘත්ති තුළින් අපි ඒ පිළිබඳව දැඩිව අවධාරණය කළා. පසුගිය දවස්වල අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියකට යටත් කළ යුතු බව අවධාරණය කළා. ඒ වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ලොරි රථ දහස් ගණනක් පැමිණෙන, සිය ගණනක් ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර් රථ පැමිණෙන, කිලෝ ලක්ෂ 15කට වැඩි එළවලු වෙළඳාමක් සිදුවන දමුල් ආර්ථික මධ්‍යස්ථානය රැක ගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව, දමුල්ල කොරෝනා නවාතැන් පොලක් නොකරන ලෙසටත් ගොවින්ගේත් වෙළඳුන්ගේත් ආරක්ෂාව සලසා ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්නට කියලා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් අපි කියන්නේ මේ පුවත දැක්ක ගමන් දිකට හරහට සියතට බැට දෙන්න උත්සාහ කරන්න එපා. බුද්ධිමත්ව අවබෝධ කරගන්න. අපි මේ කිව්ව දේවල් දමුල් ආර්ථික මධ්‍යස්ථානය වගේම සෙසු ආර්ථික මධ්‍යස්ථාන සහ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ජනතාවට කන්න බොන්න දෙන තැන් මීට වඩා විධිමත්ව පවත්වාගෙන යා යුතුයි කියන කාරණේයි අපි කියන්නේ. එහෙම නැති වුණොත් මතක තියාගන්න ඉතාලිය ගැන, අමරිකාව ගැන, ස්පාඤ්ඤ ගැන,
ඉරානය ගැන අපි දුක් වෙනවා වගේම ලෝකේ වෙනත් රටවල් අපි ගැන දුක් වෙයි. ලෝක ආධාර ආයතන වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් මහතා අතර පැවති දුරකථන සංවාදයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අධානම් සමග දුරකථන සංවාදයකට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණා. සංචාරක ව්‍යාපාරයේ අපනයන විදේශගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවධානමටපත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙසයි මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග කළ දුරකථන සංවාදයේදී ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෝක බැංකු සභාපති ආසියානු සංහතර බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වීය ණය සපයන මුල්පෙළේ රටවල නායකින් එකඟ කරගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදු කළ මෙම සංවාදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අධානොම් සේ ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමත් සමග රටේ උද්ගත වැති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂ අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී වෛරස පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සිය ප්‍රසාදය පළ කර ඇති බවත් ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යුතු බවට දෙපාර්ශ්වයම අවධානය යොමු වූ බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම අවස්ථාවට රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්සන් ප්‍රනාන්දු සහ ඩලස් අලහපෙරුම යන අමාත්‍යවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් එහි උපනායක රවි කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයාගමගේ පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. රජය විසින් ජනතාවට ලබා දෙන සහන පුද්ගලයා මත පමණක් නොව පවුල පිළිබඳව සිතා ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් දින ගණනාවක් සති ගණනාවක් මුළුල්ලේ අපි දිනපතාම පාහේ කරපු ආයාචනාවකට සවන් දීලා 30 වෙනිදා රජය තීන්දුව කළා තිබෙනවා. විපතට පත් වූ අසහනෙන් ජීවත්වන ජනතාවට මූල්‍ය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් ක්‍රියාත්මක කරන්න. ඒ සිතිවිල්ල පිළිබඳව අපි වර්තමාන රජයට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන් මෙහි සඳහන් වෙලා තිබෙනවා පීඩාවට පත් වූ අඩු ආදායම් ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍ය සහන රැසක් ලබා දෙනවායි කියලා 5000ක දීමනාවක් ලබා දෙනවායි කියන කාරණා. ඉතින් අත්‍යවශ්‍යම කාරණාව වන්නේ මේ 5000 ලබා දෙන්නේ පුද්ගලයා කේන්ද්‍ර කරගෙනද එහෙමත් නැත්නම් පවුල කේන්ද්‍ර කරගෙන. එක පුද්ගලයෙකුට මසක් ජීවත් වීම සඳහා කිලෝ කැලරි 2030ක් අවශ්‍යයි. ඒ සඳහා එක පුද්ගලයෙකුට මසකට රුපියල් 5020ක් අවශ්‍යයි. එසේනම් දල වශයෙන් ගත්තොත් 4 දෙනෙක් ඉන්න පවුලකට මාසකට ලබා දෙන මේ මුදල් ප්‍රදානය 5000ක් නොවේයි 4 දෙනෙක් ඉන්න පවුලකට 20,080ක් ලබා දෙන්නට ඕන. මේ සෑම සියලු දෙනාටම පවුල කේන්ද්‍ර කරගෙන කරුණා කරලා මසකට 20,080ක් ලබා දීමත් පවුල නොව පුද්ගලයා කේන්ද්‍ර කරගෙන නම් මසකට රුපියල් 5020ක් ලබා දෙන්නටත් කටයුතු කරන්නයි කියලා මම රජයෙන් බොහෝම කාරුණික ඉල්ලීමක් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස 30 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම් මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනේ කිසිදු වෙනසක් නොවන බවයි. අපසප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේ අග සතියේ. නමුත් රටේ වර්තමාන තත්ත්වය කරණ කොටගෙන එය එසේ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ මොහොත වෙනකොට සියලු ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කළ අවසානයි. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපොසප සාමාන්‍ය පෙළ විභාගයේ මේ මොහොත නැවත අවධාරණය කරනවා. කිසි ලෙසක උසස් පෙළ විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. තුන්වෙනි කාරණේ පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධෙනුත් කිසි ලෙසක අධ්‍යාපන අමාත්‍යංශය විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. සමහර දරුවෝ තාමත් උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකම් ලැබූ දරුවන් විසින්
ආයුධම් පත් නිසි ලෙස සම්පූර්ණ කරලා ඉවර නැහැ. එනිසා ඒ දරුව පසුතැවිල්ලට පත් වෙලා තියෙනවා. කොහොමද අපි අප්‍රේල් 9 වෙනිදා වෙනකන් දිනේ දීලා තිබුණේ? අප්‍රේල් 9 වෙනිදාට කලින් කෙසේද විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා ආයුධම් කරන්නේ? එයට අපි තීන්දුව කරලා තියෙනවා මේ වෝදුරෙන් මිදිලා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා ආයුධම් කිරීමට ඉඩ ප්‍රස්තා ලැබෙනවා. සියලුම නිවෙස්වල ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය යටතේ අන්තර්ජාල පහසුකම් යොදාගෙන සියලුම විදුලි සංදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාරුණික අනුග්‍රහයෙන් ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. මෙරටින් කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් රජය විසින් දියත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය අමතමින්. රෝගේ පැතිරීම වැළැක්වීම සඳහා අපිට ජනතාව නිවස්වලම ඉන්න බල කරන ඇඳුම් නීති වගේ තත්ත්ව පවත්වන යාම ඉතාම අත්‍යවශ්‍යයි. අපි තුනක කළ යුතු තියෙනවා කියලා. නමුත් ඒක කරනකොට ඒ සමග මතුවෙන සමාජයේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ සමාජ ගැටලු වලටත් වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් අපි හිතනවා ඒක ඊළඟ ගැටලු බවට පත් වීමේ ඉඩකඩක් තියෙනවා කියලා. මේ රෝගී තත්ත්වය අපිට අලුත් එකක්. ඒ නිසා මේක තේවෙන තත්ත්වයක මේ වගේ ගැටලුවකදී සාමාන්‍ය ජනතාවත් කිසියම් දරා ගැනීමක් කළ යුතුයි, කැපකිරීමක් කළ යුතුයි. එක් එක් ජන ප්‍රජාවන්ගේ ආගමික විශ්වාසයන්ට සංස්කෘතියට රුකලියතු තියෙනක ඇත්ත. නමුත් ඒ වුණාට අපි හිතන මේ සියල්ලට වඩා මේ රෝගේ භයානකම් වැඩි. සමස්ත ජාතික වැඩපිළිවෙලකට ගියේ නැති වුණොත් අපි රෝගේ පරද්දන්න උත්සාහ කරන අස්සේ අපිට වෙන වෙන ගැටලු මතුවීමේ ඉඩකඩක් තියෙනවා. වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකු ජාතිවාදී සහ ආගම්වාදී මුල්කර නොගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පවසනවා. අපි දන්නවා කොරෝනා වෛරසය නිසා අපේ රටත් ඉතාම අවධානංකාරී තත්ත්වයක තියෙන්නේ. එහෙම තියෙද්දී හිටපු ඇමතිවරයා අවධාරණය කළා තියෙනවා, විශේෂයෙන්ම මේ ගමේ මැරිච්ච මිනිස්සයා එහෙ භූමදාන කරන්න නැතුව කොළඹට මාලිගාවත්තට ගෙනල්ලා මාලිගාවත්තේදී ඒගොල්ලගේ සොහොනට ගිහිල්ලා ඊට පස්සේ නාවන්න ඕන. ඉතින් ඔය කියන ආගමික වතාවත් කරන්න තරම් වාතාවරණයකද අපි ඉන්නේ? ඉතින් මම හිතන්නේ ඒකෙන් රෝගාබාධ කොච්චර ව්‍යාප්ත වෙන්න පුළුවන්ද? අනික මුස්ලිම් සිංහල කියලා මිනිස්සු බෙදන්නත් බෑ දැන් අපට. මන්ත්‍රීවරයෙක් මේ වගේ විදියට කතා කිරීම ගැන අපි තාමත් කනගාටු වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේදී අපි රජයට ඉඩ දෙන්න ඕන ආගමික කටයුතු කරන්න අපට අවශ්‍ය වුණත් අපේ ආගමික යාඥාවල් ඕන තැනක කරගන්න පුළුවන්. නමුත් රෝගාබාධ වැළැක්වීම තමයි ප්‍රමුඛතාවය. ඉතින් අපි මන්ත්‍රීවරයාට කියනවා මේ වෙලාවේ ජාතිවාදය පටු විදියට අවුස්සන්න එපා කියලා, මලකඳන් වලින් දේශපාලනය කරන්න හිතන්න එපා කියලා අපි ඉල්ල හිටිනවා. දැනුගත් මුස්ලිම් අයත් මට කතා කළකුවා මේක අපිවත් එකඟ වෙන්න නැති දෙයක් කියලා. ඉතින් ඒගොල්ලෝ අද හදන්නේ ආහාරයෙන් මිනිස්සු බෙදනවා, අධ්‍යාපනයෙන් මිනිස්සු බෙදනවා, උසාවියෙන් මිනිස්සු බෙදනවා, සමාජයක් විදිහට අපි බෙදනවා. ඉතින් මේ අන්තවාදය පරාජය කරන්න තමයි ජනාධිපතිවරයා බලාපොරොත්තුනේ. අපි එක රටක එක නීතියක් කියලා කිව්වේ ඒකයි. මිනිහෙක් මැරුණා නම් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රමයට මිසක් ආගමික ක්‍රමයේ ඉස්සරහට දාන එක සම්පූර්ණයෙන්ම වැරදි බව අපි කියන්නට ඕන. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 28 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලද අයිස් සහ කොකේන් ඇතුළු හඳුනාගත් මත්ද්‍රව්‍ය රැගත් නෞකාව අද දික්කොවිට වරාය වෙත රැගෙනු ලැබුවා. මෙරට මෙහුමකදී අත්අඩංගුවට ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සහ කොකේන් කිලෝ 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය තුගයක් රැගත් විදේශ යාත්‍රාවක් වැඩිදුර විමර්ශන සඳහා දික්කොය වරාය වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා සයුර නෞකාව මගින් දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරින් පසුගිය මස 28 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලද මෙම නෞකාවේ තිබුණු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 12,500කට අධිකයි. විදේශ රාජ්‍යක දජයක් සහිතව යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාවේ බාබුල් මත්ද්‍රව්‍ය පැකට් තුගයක් සහ තවත් හඳුනා නොගත් මත්පෙති තුගයක් සොයාගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. අපට මාර්තු මාසයේ මුල කාලවකවානුවේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධ්‍යාංශ මගින් ලබාගත් යම් බුද්ධි තොරතුරු කොටසක් විශ්ලේෂණය කිරීමේදී තේරුම් ගියා මේ මාර්තු මාසයේ පළවන සතිය හෝ දෙවන සතිය කාල සීමාව තුළදී ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය යම්කිසි ප්‍රමාණයක් බෞදින යාත්‍රාවකට, ශ්‍රී ලංකාවෙන් යන බෞදින යාත්‍රාවකට හෝ වෙනත් යාත්‍රාවකට පටවන බවට. ඉතින් මේ තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතාමත්ම උපාය මාර්ගිකව අපි අපේ නෞකා සහ යාත්‍රා ගැඹුරු මුහුදේ පරීක්ෂණ කටයුතු වලට යෙදෙව්වා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායාරූපයක් අපට ලැබුණා. ඒ අනුව අපි නැවතත් අපට අපේ මෙහෙයුම් වෙනත් අතකට යොමු කරන්න සිද්ධ වුණා. ඒ අනුව
නාවික හමුදාවට අයිති සයුර නෞකාව මේ විශේෂ මෙහෙයුම සඳහා අපි ගැඹුරු මුහුදට යොමු කරා මාර්තු මාස 20 වන දින. ඉන්පසු දින 8කට ආසන්න පමණ කාලයක් දිගටම ආවේක්ෂණ කටයුතු වල යෙදලා ඉන්න අවස්ථාවේදී සයුර නෞකාව විසින් මෙම සැක් කටයුතු යාත්‍රාව ඔහුගේ රේඩපතේ නිරීක්ෂණ කරගනු ලැබුවා. ඉතින් මේ අනුව මෙතන තියෙනවා මීතම් ෆෙටමයින් එහෙම නැත්නම් අයිස් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 605ක්. ඒ වගේම අයිස් වලට සමාන තවත් කෙටමින් කියන මත්ද්‍රව්‍ය 570ක්. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළි තමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.